ආමාතුම්මාමේ මොකක්දනේ මේ ගැජට් එක? මේ ඕක හිමල්ලනෝ නෙවෙයි. අඩේ අප්පා, මේක බල්බ් එකක්නේ. මේක නම් පට්ට. මගේ බයිසිකලේට නම් කියාපු බාණ්ඩේ. මේ ඕකට එහෙම අත තියනෝ නෙවෙයි. එක සැරේකුත් උතන ගහලා තිබ්බ බල්බ් එක කවුද හිපාටුවෙක් ගලවන් ගිහිල්ලා තිබ්බේ? මේ මහතුම්මානේ. ඒ පාර මොකද? මේක මට දෙන්න බැරිද? මගෙන් මොකුත් අහගන්න නැතුව ඉඳගනි. මොකක්දානේ මේ වගේ පට් එකක් මේ ලදරමට හරියන්නේ නෑ. මේකට හරියන්නේ නම් ඉතින් CFL බල්බ් එකක් තමයි. මොකක්ද උඹ කිව්වේ? නෑ නෑ, මේක මට දෙනවද කියලා ඇහුවේ. මං මාමට පස්සේ සල්ලි දෙන්නම්. නෑ නෑ, ඕනි නෑ. මගෙන් මොකුත් අහගන්න නැතුව ඉඳගනි. අඩේ, අර ඉස්සරහ දන්සලක් නේද බං අර තියෙන්නේ? අප්පට සිරි ඔව් බං, දන්සලක් තමයි. ඒ කොඩියකුත් වනන්නේ. උබලට පොඩ්ඩක් ඉන්න බැරි වුණා නේ මං බර සෑල්ලු කරගෙන එනකම්. කොහෙද ඉතින් පෙරේත හැත්තනේ. බීපම් බීපම්. මට නම් මේක සෙට් නෑ, සීනිත් මදි. අප්පා, සීනි චුට්ටක්වත් දාලා නැද්ද කොහෙද? ඔයා අයියා බීම බිව්වේ නෑ නේද? නෑනේ නංගි, මං බිව්වේ නෑ. ආයෙනම් මේක ගන්න අයි. අප්පට සිරි, මාර රසක්නේ තියෙන්නේ. තැන්කියු අයියා. යකෝ, මේක දැන් කිව්ව නේද මෙලෝ රහක් නෑ කියලා? ඒක තමයි බං මාත්නේ බලන් හිටි. මේක යකෝ. මේ කට්ටියම ඉක්මනට එනවද? අපි ඉක්මනට යන්න ඕනි. හරිනේ, ඔක්කොමල ආවනේ. ඔක්කුල්ලෝ මේ කෝයාලද සීයා. අප්පට සිරි, කෝයකෝ තාත්තා. ඔයා මේ ළඟපාතද? ඔව්, මං මේ ළඟපාත ඉන්නේ. මොකක්ද කිව්වේ? මගේ කම්පොඩ්ඩක් ඇහෙනවා මදි, ඒකයි. සීයේ, මොකදනේ ඔයා මෙතන කරන්නේ? මට ඔයාගේ නම්බර් එක දෙන්නකො. මං ආයේ ආපු වෙලාවක කෝල් එකක් දෙන්නම්කො. හෑ, නම්බර් එක? සීයේ සීයේ සීයේ. උකුන් කොල්ලෝ. මොනාදනේ ඔයා මේ කරන වැඩ? මොකක්ද? මොනාදනේ ඔයා මේ කරන්නේ? යන්නේ නැද්ද? යන්න? ඔයේ යන්නද? යකෝ, සීයට ඒ ඩිංගට ඒකමතකුණාද? අපි ආවේ ට්‍රිප් එකක්, යන්නේ නැද්ද? අන්න කට්ටියම යන්න ලෑස්ති. ඉන්න මේ ඒක කොයිද අප්පා මෙතන හිටිය සීලවති? අනේ සීයේ, මේ ඉක්මනට යන්. ඔබ මා හමුන මේ හිර හඳ යට කොතැනක සිටියත් මා මල දවසට මගේ ළඟ තනියට එනු මැනවි. මගේ ළඟ තනියට එනු මැනවි සීලවති. මොනාද තාත්තේ ඔයා මේ කියවන්නේ? කවුද සීලවති? මොකක්ද මහතු, ටිකක් හයියෙන් පාගලා යමංකෝ, කොට කොට යන්න නැතුව. ආමි, මොකද අපි අද රැට කොහෙදම ඉන්නේ? මාත් අහන්න හිටියේ ආගුණේ, කොහෙද ඇත්තටම අපි නතර වෙන්නේ? ගුණේ 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 ගුණේ. අප්පට සිරි වෙනවා. ගුණේ මම කටකපල නිදිනේ. ගුණේ? ඕ, ඇයි මොකද උනේ? මොකුත් උනේ නෑ. කොහෙද අපි අද රැට නතර වෙන්නේ? අපි මයංගනේට ගිහින් වැඳලා කරලා රැටේ ළඟපාතින් කාමරයක් කරන් නතර වෙමු. ආගුණේ මාමේ, මොකද අපි හොඳ තැනක් බලලා කැම්පින් පාරක් දාමුකෝ. අනික කාමරවල හිටියේ ඉස්සර කාලෙනේ. කැම්පින් පාරක්? ඔගුණේ මාමේ, එතකොට අපිට නිදාසෙ හිටියකිනේ. මොනාද බං කැම්පින් කියන්නේ? අයියෝ ගුණේ මාමේ, ඔයා ඒකවත් දන්නේ නැද්ද? දන්නේ නැති නිසානේ ඒ මනුස්සයා අහන්නේ. අපි කියන්නේ කොහේ හරි හොඳ තැනක් බලලා අපි නතර වෙමු කියලා. මට නම් තේරෙන්නේ නැහැ මුන් මොනා කියනවද කියලා. අයියනේ, ඔය සමහර අය කූඩාරම් එහෙම ගාලා නතර වෙන්නේ. ඉතින් බං ඒවට කූඩාරම් එපෙයි. මම ඕනි වෙයි කියලා හිතලා දෙකක් දාගෙන ආවා. උඹට කොහෙන්ද ඒවා? කොහෙන් හරි අම්මට වැඩක් නැහැනේ. ආබං, බර අපි ගත්ත කූඩාරම් දෙකද දාගෙන ආවේ. ඔව් බං, ඕනි වෙයි කියලා හිතලා මං දාගෙන ආවා. ඔඩේ මරු මරු එනම්. දෙකක පුළුවන්ද බං අපි ඔක්කොටම ඉන්න? ඉතින් ටික දෙනෙක්ට වැහන් එකෙත් ඉන්න පුළුවන්නේ. මොකදේයි කරන්නේ? එහෙනම් ඉතින් බලලා හොඳ දෙයක් කරමු. නතර වෙනව නම් ඉතින් මෙතන තමයි නතර වෙන්න වෙන්නේ.
ඉස්සරහට තව කැලේ වැඩි. ඕනේ ඉස්සරහට තව කැලේ වැඩි තමයි. එහෙනම් ඉතින් මෙතන නතර වෙමු. මේ කොහෙද අප්පමේ? මෙතන මොනා බලන්නද? මුන්ට පිස්සුද කවුද? මෙතනට ආවේ මොනවත් බලන්න නෙවෙයි සීයේ. මෙතනට ආවේ නතර වෙන්න. මොනවා කිව්වා? මෙතනට ආවේ නතර වෙන්න. මොකක්? මෙතනට ආවේ නතර වෙන්න? ඔව් ඔව්. ඔන්න බං කූඩාරම් දෙක නම් හරි. ආබං මේ වගේද දැන් රැට නිදාගන්නේ? ඔව්ගුණේ මාමේ පට්ටනේ. පට්ට නෙවෙයි රිද්ද. කොහමද බං ඔක්කොමලා මේ වගේ ඇතුලේ ඉන්නේ? ඉතින් ඔය දෙකක්ම තියෙන්නේ. අනේ බං දා උඹලා නම්. ඇයි ගුණේ? මේක හරියන්නේ නෑ බං. ඔක්කොටම අර කූඩාරම් වල ඉන්න පුළුවන්ද කියපන්කෝ. මාත් ඒක තමයි කල්පනා කරේ. මොකද කරන්නේ? අපි මේ අහලපාලින් කාමරයක්වත් හොයාගමුද? මේ අහලපාල කාමර හොයාගන්න නෑ ගුණේ. මොකද දැන් කරන්නේ නේන? වෑන් එකේ ටෙන්ට් එකක් නම් තියෙනවා. ඒකත් අර වගේ හරි ගසලා ගමු. අපි ටිකට ওই වෑන් එකේ හරි නිදා ගන්න බැරියයි. එහෙනම් ඉතින් එහෙමවත් කරමු. කාලෙකින් මේ දාකේ අපි මෙහෙම එකතු වුණේ. ඒක නම් ඇත්ත. කොහෙද ඉතින් අපිට ට්‍රිප් එකක්වත් එන්න වෙලාවක් නැහනේ. ඒක නම් ඇත්ත. කට්ටියට කැමට මොන හරි හදන්න වෙයි නේද? ඔයාගෙන කන්න බඩු මුට්ටු එහෙම ඔක්කොම ගෙනාවනේ. ඔව් ඔව් ඔක්කොම ගෙනල්ලා තියෙන්නේ. ඇයි ගුණේ කතා කරේ? මේ අර වෑන් එකේ උඩ තියෙන බඩු ටික බාගමුකෝ යමන්කෝ. අම්මා පුතුම බඩු ටිකක් මොක් මේ ඉන්නේ? කොහෙද මේ හරිය ලැට් එකක්වත් නැහැනේ යන්න. උන්නෝහි අරහිටවත් පුඩ්ඩක් ගිහින් බලනවා. කොහොමද මේ වෙලාවේ සුපිරියටම නාගන්න තිබ්බන කියලා වැඩක් නෑ බං. මට නම් පට්ටම දාඩියක් දාලා තියෙන්නේ. මේ මොකද කියන්නේ? පොඩ්ඩක් රවුමක්වත් ගහලා බලමුද නාන්න පොට් එකක්වත් තියෙනවද කියලා. අන්න අදහස යමන් යමන්. මේ එකපාර ඇඳුනුත් තරම් යමන් බං. නාන්න හොඳ පොට් එකක් තිබ්බොත් නාගරම එන්න පුළුවන්නේ. ඔව් හැබැයි ඒක නම් හොඳයි. නැත්තම් ආයෙ එන්න වෙනවනේ. ආ මේ තියෙන්නේ සුපිරි පොට් එකක්. නිදාසෙයි නිදාස් කරගන්න පුළුවන්. අඩේ මේ තියෙන්නේ සුපිරි පොට් එකක්. මන්නම් හිතුවේ නෑ මේ හරිය මෙච්චර සුපිරි පොට් එකක් තියෙයි කියලා. බල බල ඉන්න නැතුව නාමු යකෝ යමන්. ගිමන් හරින දියඹ දිගේ. අම්මා බාහිර සැලුවක් දැනෙන්නේ දැන්න. අඩේ පට්ට වතුර ටික නේ බං. කියන වැඩක් නෑ බං. මට නම් වතුරටම වෙලා ඉන්නේ හිතෙනවා. අඩෝ මේ වතුර ඇතුලේ පොඩ්ඩක් තිබිලා බලපන්කෝ. පට්ට පිරිසිදු වතුර ටික බං. අඩේ ඇයි බං? මොනාද බං උඹගේ ඔය ඔලු උඩ තියෙන්නේ? ඊයා බං ජරාව නේද? ඊයා බං උඹගේ ඔලු උඩ බෙට්ටක් යකෝ. ඊයා මට නම් මොකද්ද වගේ බං. අප්පිරියයි තාමත්. මටත් එහෙම තමයි බං. මේ බොලුව හොදට හොදගත්තනේ. හොදගත්තනම් තමයි බං. ඒත් මට තම වමන යන්න වගේ බං. ආ මේ මුන්ටිකනේ. ඔයා මොකද සීයේ මෙහෙ? මොනවා? ඔයා මොකද මෙහෙ? ආ මම මේ පොඩි බරක් සෑල්ලු කරගන්න ආව බං. බරක් සෑල්ලු කරගන්න ආව කිව්වේ? මට ලැත් බරක් ඇදුනා බං. ඉතින් මට ඉන්න බැරිම තැන මං කැලේ පැත්තට ආවා. පස්සේ තමයි දැක්කේ ෂෝක් කැලක් තියෙනවා. හෑ ඒ කියන්නේ සීය බර සෑල්ලු කරේ ඇලේද? මොකද්ද? සීය බර සෑල්ලු කරේ ඇලේ ඉඳන්ද? ඔව් බං ෂෝක් වතුර ටික. පස්සේ නිකන් කූල් වෙලා ගියා. ඒ කියන්නේ සීයාගේ බෙට්ටද මගේ ඔළුව උඩ තිබ්බේ. ආනංගියේ කෑම කන්න නම් මොකක් හරි එළියක් ඕනි වෙයි නේද? ඔව්වක්කේ මොකක් හරි බල්බ් එකක් හරි තිබ්බනම් තමයි හොඳ. ඔකෝ මේ මොකක් හරි සින්දුවක් කියපන්කො බං. නිකන් බුම්බගෙන ඉන්න නැතුව. මන් දන්නේ නෑ අනේ සින්දු කියන්න. මොනවා? මට සින්දු කියන්න බෑ. ඔබට මොකද පුළුවන් කියපන්කො. ළමයිනේ ළමයිනේ. ඒ අන්න අපිට කතා කරනවා. ඇයි දන්නේ? යමන්කෝ යමන්කෝ බලලා ඉන්න. ඇයි නැන්දේ? කෝපුතේ ගුණේ මාමල දැක්කේ නම් නෑ නැන්දේ. ඇයි කොහෙදනේ මේ අය ගිහින් තියෙන්නේ? ඇයි නැන්දේ? මෙතනට මොකක් හරි ලයිට් එකක් දාගන්න ඕනි ළමයෝ. ඔයාලා ගිහින් ගුණේ මාමට මේ ගැන කියන්නකෝ. මොනාද තාත්තේ ඔයාලා මෙතන කරන්නේ? අන්න අර අම්මලා ඔයාලව හොයනවා. අපිව හොයනවා? ඔව්. ඒ මොකද අපිව හොයන්නේ? පුළුවන් නම් එතනට ලයිට් එකක් දාලා දෙන්නලු. දැන් ඔබ කියන්නේ මේ වහනින් වයර් එකක් ඇදලා ලයිට් එකක් දාමු කියලාද? නැතුවානේ. මෙතන වෙන වහනයක් තියෙනවද?
අනික වෙන ක්‍රමයකුත් නෑනෙ ලයිට් එකක් දාගන්න. දැන් උඹ දන්නව දෝක කරන්න මන්නම් දන්න අනික අරුත් මේ වෙලාවිනේ. අයියෝ ඕවත් වැඩ දනේ අපිට. අපි ඕවද කරේ නේද උක්කුන්? ඒක නෙබ ගුණේ මාම අපි ගැන දන්න නෑ වගේනේ අහන්නේ. බොල ගැන දන්න නිසා තමයි ඉස්සල්ලම ඇහුවේ. පොඩ්ඩක් ඉන්නක ගුණේ මාමි, මං දැක්ක දිගේ වයර් වගේයක් තිබ්බා. මං ටාර් ගාලා ඒක අරන් එන්න. ගුණේ මාමේ හරිද? ඔන්න මම වයර් එක ගහනවා. මේ ඔබ මෙතන වයර් එක හරියට ඇමිනුවා නේද? බය වෙන්න එපා ගුණේ මාමේ, මම ඇමිනුවේ. මේ ඉක්මනට ඕක ගහලා යමම් බං, අතන ගින්දර ටිකක් නිවිලා ඇති. ගුණේ මාමේ ඔන්නේ නම් මම ගහනවා. බුදුම්මෝ!